පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එක එක්කෙනා එක එක පැතිවල එක එක මත ප්‍රකාශ කරන. සමහර අය රෑ ඩැනියල්, දවල් මිගුවෙල්, චරිත රඟපාන. ඒකයි මං කිව්වේ අපි බොහොම නිහතමානීව ප්‍රතිපත්තියක ඉන්න. ඒ ප්‍රතිපත්තියේ ඉන්නකොට වාසි අවාසි ඔක්කොම වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්තිය වෙනස් කරන්න බෑ. හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා නම් තමන්ට සියන තානාන්තර තනතුරු ඔක්කොම නැති වෙන. පාරට මැදලා දාන්න පුළුවන්. නමුත් ඒ ප්‍රතිපත්තිය නම් පාවා දෙන්න බෑ. ඒ නිසා ඒ අනුව තමයි මම කටයුතු කරන්නේ. සහ මට සමහර ඒවා එළිය කතා කරන එක හරි නෑ. සදාචාරවත් නෑ. ඒවා කොහොම ඒ මාධ්‍යවලට ගියාද කවුද කිව්වේ කියලා මම දන්නේ නෑ. මගේ නම් කිසි ගැටුමක් කිරියල් ඇමතුමත් එක්ක නෑ. ඔබතුමා ඒ වගේම දන්නවා මේ ජනාධිපති අපේක්ෂක අර්බුදය. ඔබතුමාලා විශේෂ අර්බුදයක් දෙනවා. දැන් ඔබතුමා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ. මේ සජිත් මහත්තයාගේ මේ කර්තව්‍ය ඇතුලේ අජිත් වී පෙරරා මහත්මයා සහ සුජීව සේරසිංහ අමාත්‍යතුරු දෙදෙනා කැඳවනවා මේ විනය පරීක්ෂණය. පක්ෂයේ නීති නීති අනුව පක්ෂයට ඕන වෙලාවක ඕන කෙනෙකුට විනය පරීක්ෂණයක් කරන්න පුළුවන්. විනය පරීක්ෂණයෙන් ඒගොල්ලෝ කරුණු ඉදිරිපත් කරලා ඒ චෝදනාවක් නැත්තම් නිදහස් කරන්නත් පුළුවන්. ඒ නිසා විනය පරීක්ෂණයක් කියලම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒකට මටත් විනය පරීක්ෂණයක් කරන්න පුළුවන්. මම කැමති යන්න. නමුත් ඒකෙම චූදිතියක් වෙනවා නම් ප්‍රශ්නේ වෙන්නේ. එනිසා ඒක එහෙම ප්‍රශ්නයක් නෑ. දෙවැනි එක මේ අර්බුදය කියලා කියනවනේ. ඒක සමහර අය අර්බුදයක් කරගෙන ඉන්නේ. ඒක අර්බුදයක් වෙන්නේ නෑ. අර්බුදය විසඳෙනවා. එක්සත් ජාතික පක්ෂය සමගියෙන් මේ ප්‍රශ්නේ විසඳලා හරි තැනට මේක ගෙනියනවා. අපි ඒ වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ. සමගිය. ඔව්. නැවත මම මේ විනය පරීක්ෂණය පැවැත්වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා සමඟ මේ ව්‍යාප්තිර සහභාගී වෙන සමයේ ඒ පිළිබඳ සහායයක් තියෙනවා. නෑ මම ඇත්තටම දැක්කේ නෑ චෝදනා පත්‍රිකාව මොකද කියලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ කරපු ප්‍රකාශයකටද දන්නේ නෑ. නමුත් දැන් වෙනකොට සාමාන්‍යයෙන් අපි කරන රැස්වීම මේ තියෙන රැස්වීම එක කල්ලියක රැස්වීමක් නෙවෙයි කියන එක දිගටම ප්‍රකාශ කරනවා. මේක පක්ෂයේ රැස්වීම, එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම. ඒ නිසා ඒකට සහභාගී වෙන එක වරදක් නෙවෙයි. ඒකේ මේ කිසිම විදිහට පක්ෂයට පාඩු වෙන්නේ නැහැ. දැන් වෙනකොට ඒක පක්ෂයට වාසියක් වුණා මිස පාඩු වෙලා නැහැ. ඒ නිසා ඒක පදනම් කරලා විනය පරීක්ෂණයක් තියන කියන එක නම් කරන්නේ.